කූරගල පන්සලට ඇතුළු වෙනකොටම විශාල සිංහ රූපයක් ඉදි වෙනවා මේ වෙලාවේ. මේ හරිය ගොඩක්ම උලඟ වැඩි. කලින් අන්තවාදීන්ගේ කටයුතු නිසා අපිට ගොඩක් මගහැරුණු පූජා භූමියක් තමයි මේ කූරගල කියන්නේ. අපේ බෞද්ධයන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ස්වාමින්වහන්සේ නමක් තමයි ධම්මරතන ස්වාමින්වහන්සේ. අතිපූජ්‍ය ධම්මරතනේ ස්වාමින්වහන්සේ කවුරුවත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නෙල්ලිගල හාමුදුරුව හැටියට තමයි. මෙතනින් උඩහට යන්න පාරවල් දෙකක් තියෙනවා. ඔන්න අපි අද ආවා බලංගොඩ ප්‍රදේශයේ තියෙන කූරගල බලන්න. කූරගල පුදබිම් බලන්න තමයි අපි අද ආවේ. කතා කරලා ඇහෙනවත් දන්නේ නැහැ. මොකද ගොඩක් කුණක සැරයි. අවුරුදු ගාණක් අන්තවාදීන්ගේ ග්‍රහණයට මැදි වෙලා තිබුණු මේ පුදබිම අවුරුදු 80ක් විතර බෞද්ධ අපෙන් ඈත් වෙලා තමයි තිබුණේ. මේට අවුරුදු 5කට විතර කලින් වතුරේ කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් තමයි මෙම නැවත මේ හුදෙකලා වූ බිම වැඩබිමක් කරලා පුදබිමක් බවට පරිවර්තනය කරමින් පවතින්නේ. අතිපූජ්‍ය ධම්මරතන ස්වාමීන් වහන්සේ කිව්වට වඩා උන්වහන්සේ කවුරුත් දන්නේ නෙල්ලිගල හාමුදුරුව හැටියට තමයි. නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය නිර්මාණය කරන්නේ ධම්මරතන ස්වාමීන් වහන්සේ. අපේ බෞද්ධයන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ස්වාමීන් වහන්සේ නමක් තමයි ධම්මරතන ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් මේ දවස්වල සිවිල් ආරක්ෂක අංශය සහ යුද හමුදාවේ සහෝදරය තමයි මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉක්මනින් ඉක්මනින් වැඩ කටයුතු සිද්ධ වෙනවා. කොහොමත් ලබන අවුරුද්දේ වෙසක් පෝයට සියලු වැඩ නිමා කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. මෙතනින් උඩහට යන්න පාරවල් දෙකක් තියෙනවා. මොකද පරණ පාරයි මෙතන තියෙන අලුතින් හදපු පඩිපෙළ. එකෙන් යනකොට වඩා හොඳයි. අපි පරණ පාරෙම යමු. පරණ පාරේ ටිකක් අමාරුයි. ටිකක් මහත කෙනෙකුට යන්න නම් කෙට්ටු කෙනෙකුට නම් ලොකු අවුලක් නෑ. මහත කෙනෙක්ගන් ගියොත් හිර වෙනවා. මගේ බෑග් එක තියෙන හින්දා ටිකක් අමාරුයි යන්න. වසර 16000ක් තරම් පැරණි ප්‍රාග් ඓතිහාසික භූමියක් හැටියට තමයි කූරගල සඳහන් වෙන්නේ. මෑත කාලීනව හොයාගෙන තියෙනවා මේ කූරගල කියන්නේ කිස්තු පූර්ව දෙවන සියවසට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් කියලා. මෙහි උමං කිහිපයක්ම තියෙනවා. එක උමගක් තියෙනවා. මේ උමග පල්ලෙහා තියෙනවා බුදුගල රජමහා විහාරය කියලා. මෙම ස්ථානයේ ඉඳන් බුදුගල රජමහා විහාරයට මෙම උමග හරහා ගමන් කරන්න පුළුවන් බව තමයි සඳහන් වෙන්නේ. දැන් නම් යන්න බෑ. මොකද දැන් නම් මීටර් 100ක් වගේ ප්‍රමාණයක් විතරයි යන්න පුළුවන්. මොකද දැන් භාවිතා වෙන්නේ නැති නිසා උමග වැහිලා තියෙන්නේ. Thank you.
මේ තියෙන්නේ අනාගතයේ සබරගම් පළාතේ ඉදින විශාලතම චෛත්‍ය රාජයන් වහන්සේ. මේ අවුරුද්දේ මැදින්පුර පසළොස්වක පෝය දිනේ තමයි චෛත්‍ය රාජයන් වහන්සේගේ වැඩ ආරම්භ කිරීම සඳහා මුල්ගල තියන්නේ. වැඩ නිම වෙනකොට චෛත්‍ය රාජයන් වහන්සේගේ උස අඩි 130ක් පමණ වෙනවා. ඒ වගේම මෙම චෛත්‍ය රාජයන් වහන්සේගේ වට ප්‍රමාණය අඩි 245ක් පමණ වෙනවා. සඳහන් වෙන පරිදි ගඩොල් 105කට ආසන්න ප්‍රමාණයක් එස්ටිමේන්තු කර තිබෙන බව තමයි මේ චෛත්‍ය රාජයන් වහන්සේගේ වැඩ නිම කිරීම සඳහා